වශයෙන්ම අපි මූලික තරගෝ දෙපාරා දැන් බලන්න එක හේතුවක් තමයි වොලිබෝල් ක්‍රීඩාව ගොඩක් තියෙන්නේ මේ ගොස් එක ඉන්ඩෝ කෝට් වල තියෙන්නේ. ඉතින් අවුට්ඩෝ කෝට් ගහන කොටක් වෙනසක් වුණා. අනිත් හේතුව තමයි අපි එකට තරඟෙදී කෙලින්ම තරඟෙදී ප්‍රැක්ටිස් කරන එකද හම්මුනේ. දැන් අවසන් මහා තරඟේ තේරෙනකොට අපි බලාපොරොත්තුවක් තිබ්බා මේ තරඟම ජය ගන්න උනායි කියලා. ඒ නිසා අපි සාමාන්‍ය ගතොත් මේ ළමයි ගොඩක් කෙනෙක් ගොන් හමුදාව, නායක හමුදාව, එතකොට යුද හමුදාව, පිට ළමයි ගුරු වෘත්තියේ තියෙනවා. ඉතින් අපි කට්ටිය එකතු කරලා ඉවරලා හොඳ පුහුණු තරඟයක් පවත්වා තරඟ පවත්වන අතරේ පොඩ්ඩක් හොඳ ට්‍රේනින් කළා අපි. මොකද පුහුණු වුණා. ඒකෙන් තමයි මේ ජයග්‍රහණ හේතුව. අනික අපි කැෂුවල්ලන් ටීම් එක අඳුරගත්තා මූලික තරගයේදී. එයාලගේ තියෙන මිස්ටේක්ස් ආ එයාලගේ තියෙන හැකියාව අපි අඳුරගත්තා. ඒකෙන් තමයි අපි මේ මොකද අපි ක්‍රීඩිකා ගොඩක් දක්ෂ ක්‍රීඩිකා ඉන්නවා මේ පැත්තේ ඉන්නවා. නමුත් අපි එයාලා අඳුරගෙන තමයි අවසන් තරඟට පිවිසුනේ. හැඟීම කියන්නේ අත්‍යවශ්‍ය මේ ගොඩක්ම තියෙන ගම සම්බන්ධ දැන් මේ තියෙන අපිට සාමාන්‍යයෙන් ලෝකේ අපි කොහේ ගියත් අපිට ගම්මත ගන්න බෑ කවදාකවත්. ඒක අම්මා තාත්තා වගේ හරියට. ඉතින් ගමත් එක්ක සම්බන්ධ වෙලා දෙයක් ලැබෙනකොට ඒකට අපි ඒකට දෙන ධෛර්යය ශක්තියක් හැම වෙලේ වැඩි. ඒ කියන්නේ වෙන වෙන ස්ථානට වඩා ආයතනට වඩා. ඉතින් අපේ කොස්සාඩි ගම කියන තම වාසනාවන්ත ගමක්. ඉතින් විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩකව ගොඩක් බිහිවිච්ච ගම්මානය. ඉතින් මේ ක්‍රීඩකව ඔක්කොම කොස්සාඩි ක්‍රීඩකව නෙමෙයි උත්තන්දිස්සික ඇතුළේ ඉන්න ක්‍රීඩකව ඉන්නේ. නමුත් අපේ තියෙන එකම දේ තමයි අපි මේක එකමුතු කරන්න ඉවරලා සාමූහිකව සම්බන්ධයක් ඇති කරගෙන ඉවරලා හොඳ කලමනාකරණයක් කරලා මේ අපි තරංගයට හැවලෙන් පිවිසෙනවා. අතවශ්‍යම කියනවා නම් ශ්‍රී ලංකා ටීම් එකේ නායකත්වයෙන් අපි කණ්ඩායමේ නායකත්වයෙන් දිනේශ් ප්‍රසාදිනී දිනේශ් ප්‍රසාදිනී කියනවා කිව්වොත් එහෙම මෙතෙක් කාලයක් බිහිවිච්ච ක්‍රීඩිකාව මම දැකපු ක්‍රීඩිකාවන් අනුව බලනකොට දිනේශ්ට පුළුවන් තරඟයක් වෙනස් කරන්න. ඒකට හේතුව මොකද දිනේශ් හැවලෙම ක්‍රීඩා කරන්නේ එහා පැත්ත ගැන තීරු ගන්න. ඉතින් අපිට අමුතු වෙන දෙයක් කියන්න තිබත් ඒ දේ ඒ විදිහටම පිළිබදිනවා ඒක. ඉතින් ඒකේ අනිත් හේතුව තමයි අනිත් ක්‍රීඩිකාව මත තම චතුරිකා ගත්තොත් එහෙම ඉරේෂ ගත්තොත් එහෙම ඉතින් ඒ ක්‍රීඩිකාව රුවණි ගත්තොත් එහෙම අපේ පන්දුව ගුණමුදා ක්‍රීඩකාවක්. ඉතින් එයා හදත ඔමිලා ගත්තොත් එහෙම මේ හැමෝම ගොඩක් අත්දැකීම් දෙන ක්‍රීඩකාවක්. ඉතින් ඒගොල්ලන්ට අර පොඩි ළමයි අපි අනිත් අත්දැකීම් වැඩි ක්‍රීඩකවන්ත ඉන්නකොට ක්‍රීඩා කරනකොට ඒගොල්ලොත් ඇදගෙන යන්න මේක හැබෝගේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් හේතුව තමයි මේගොල්ලෝ කාලයක් ගහලා මේ තරඟ කරලා අවසන් මහා තරඟ කරලා අවසන් මහා තරඟයත් අපි හිතන්නේ හැවලීම සාමාන්‍ය තරඟයක්. ඒක දැන් අනිත් ක්‍රීඩකව හැවලීම හිතන්නේ මේක චීරින් පාටි එක තියෙනවා මිනිස්සු ඉන්න ගොඩක් බලන වැඩේ. ඉතින් ඒකට ඒගොල්ලගේ හැඟීමක් තියෙනවා මේ අවසන් මහා තරඟ. අපේ ඇත්ත වෙනසක් නෑ. මම ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ මේකත් තරඟයක් සාමාන්‍ය තරඟ විදිහට ක්‍රීඩා කරන්න කියලා. බලාපොරොත්තු අපි නමුත් එක්කෝ ජයග්‍රහණ කරන්න. නමුත් කියන්න බෑ මේ අවුරුදු ගොඩක් අමාරුවෙන් අපි යංගන. නමුත් අපි ලැබලා අවුරුද්දේ මේට වඩා කණ්ඩායම තව ටිකක් හොඳට ට්‍රේනින් කරලා ළමයි ටික එකතු කරලා ඉවරලා ඉතින් පහසු ගන්න ටික සල්දලා කොහොමද උත්සාහ කරනවා ලබන උදේ ජයග්‍රහණ කරන්න.